අඟලොත් වෙලා බඩු මිල 1-3ක් ඉහළ යනකොට රටේ ලොකු පොඩි හැමෝටම ජීවන බර දැනෙන්න වුණා. වෙනදා පාරේ දූවිලි අවුස්සගෙන වාහන පෝලෙන් යනකොට ඒ පැත්ත බලාගෙන ආන් අපේ ඇමතිතුමා යනවා කිව්වා රටේ මිනිස්සු දැන් ඒ වාහන පෝලෙන් විවේචනය කරන්න පටන් අරගෙන හන්දියේ කඩේ පිලේ කවුරුත් කතා කරේ දේශපාලකයෝ රට බංකොලොත් කරපු විදිය නීතියට අනුව මැති ඇමතිවරුන්ට ආරක්ෂාවක් හිමි නමුත් පහුගිය කාලේ ඔවුන් නීතියට එහා ගිය ආරක්ෂාවක් සපයාගෙන තිබුණා සාමාන්‍යයෙන් මන්ත්‍රීකම අහෝසි වෙනකොට ආරක්ෂාවත් අහෝසි වෙනවා ඒ වුණාට පහුගිය කාලේ එහෙම නොවුන අවස්ථා තිබුණා දැන් රටේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දෙන ආරක්ෂාව ගැන. ඒ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනමම ඒකකයක් පිහිටවලා තියෙනවා. ඒකට කියන්නේ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාෂය කියලා. නීතියේ හැටියට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි වෙන්නේ ඇමති කෙනෙකුට හිමි ආරක්ෂාව. නමුත් විශාල තර්ජනයක් තියෙනවා නම් ඒක තක්සේරු කරලා ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව නිල වාහන ආරක්ෂකයින්ට වාහන හා රියදුරන් තුන්දෙනෙක් හා ඉන්ධනත් ඔවුන්ට හිමි වෙනවා. වැන්දඹු ජනාධිපති බිරිඳකට විශ්‍රාම දීමනාවෙන් 3-2 හා කාර්යාල හා කාර්ය මණ්ඩල දීමනාව හැර අනෙක් සියලුම වරප්‍රසාද හිමි වෙනවා. රට වැටිලා තියෙන තැන හින්දා වෙනද මේවා ගැන කතා නොකරපු රටවැසියෝ දැන් මේවා ගැන හොයන්න කතා කරන්න පටන් අරගෙන. මේ වන විට විශ්‍රාමික ජනාධිපති වරුන් 5 අපට ඉන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම දැන් අලුත් සමාජිකයන් එකතු වෙලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ. ඉතින් ඔය 5 අමතරව ප්‍රේමදාස මහත්තයාගේ වැන්දඹු බිරිඳත් ඔය අතරේ ඉන්නවා. රටේ මහජනයා බලේ නැති මේ අයට ආරක්ෂාව මොකටද කියලා ප්‍රශ්න කරනවා. ඊට අමතරව බලයේ හිටින පාලකයන්ටත් මෙච්චර ආරක්ෂාව මොන වටද කියලා අහනවා. අලුත් ජනාධිපති අනුර දිසානායක අර පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා එතන සෙනග මැද්දේ හැසිරෙනකොට මිනිස්සු කිව්වේ ඔන්න අපි දැන් අලුත් වෙනසක් ඇති කරලා තියෙනවයි කියන එක. කොහොමටත් මොලේ ටිකක් තියෙන මිනිස්සු නම් කිව්වේ අලුත් ජනාධිපති මීට වඩා පරිස්සම් වෙන්න ඕන කියලා. අපි බලමු හරියටම ජනාධිපතිවරයෙක්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා. අනුර කුමාර දිසානායක කියන්නේ දැන් මේ රටේ විධායක ජනාධිපති ඒ වගේම සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා. මේ තනතුරු දරනකම් අනුර කුමාරට එයාට ඕන විදිහට හැසිරෙන්න ඉඩක් නැහැ. ඔව් ජනාධිපති වුණාම ඔහුගේ ආරක්ෂාව බාරව තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට. ඔවුන්ගේ තීන්දු තීරණවලට බාධා කිරීම කියලා කියන්නේ මේ PhD එකේ රාජකාරියට බාධා කිරීම වෙනවා. ඒ හින්දා අනුර කුමාර කැමති වුණත් නැති වුණත් PhD එක කියන විදිහට තමයි ඔහුගේ ගමන් බිමන් ඉඳුම් හිටුම් කෑම් බීම් තීරණය වෙන්නේ. කොටිම්ම පරණ සෙල්ලම් ඔක්කොම නතර කරන්න වෙනවා. PhD එකට ඇහුම්කන් නොදී තමුන්ගේ හිතු මනාපයට කටයුතු කරලා විනාශ වුණු ප්‍රේමදාස මහත්තයා ලොකු පාඩමක් ඉතිහාසයේ කියලා දීලා තියෙනවා. ජනාධිපති යන්නේ කොහොමද? එතෙන්ට යන්න ඕනෙමද? එතන කන බොනවද? හම්බ වෙන්නේ කවුද? හම්බ වෙන අයගේ පැටිකිරිය මොකක්ද? යන්නේ මොන වාහනේද? ඒකට රැකවලුන් කී දෙනෙක් යොදවනවද? ගිලන් රථ, ගිනි නිවන රථ,
ඒව අවශ්‍ය වෙනවද යන්න තැන තිය ළඟම තියෙන රෝහල මොකක්ද යන පාරේ තත්ත්වය කොහොමද අහසින් යනවා නම් කාල ගුණය කොහොමද මේ ඔක්කොම තීරණය කරන්නේ PhD එක තමයි PhD එක මේ ප්‍රශ්න වලට උත්තර හොයනකොට තවත් වෙන වෙන ප්‍රශ්න ගොඩක් මිනිස්සුන්ට නම් එනවා ඒකට කොහොමටත් කරන්න දෙයක් නැහැ මේ ගැන හොඳ කතාවක් තියෙනවා චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වුණ වෙලාවේ රනිල් අගමැති වෙච්ච කාලයක් තිබුණා වැල්ලවත්තේ තිබුණු උත්සවයකට අපේ රනිල් අගමැතිතුමා ගියත් PhD එකට තොරතුරු ලැබිලා තියෙනවා මෙතන බෝම්බ ප්‍රහාරයක් සිදු වෙන්න පුළුවන් කියන එක ඒ වෙලාවේ අගමැතිවරයාගේ ආරක්ෂාව බාරව ඉඳලා තියෙන්නේ දැන් ප්‍රභූ ආරක්ෂක විශේෂඥයෙක් වුණ නිමල් ලෙව්කේ මහත්තයා ලෙව්කේ මහත්තයා රනිල් මහත්තයාගාවට ගිහිල්ලා කියලා තියෙනවා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා අපි කියන විදිහට වැඩ කරන්න ඕනයි කියන එක කොහොමත් රනිල් මහත්තයා මේ ආරක්ෂකයන්ගේ උපදෙස් වලට ඉතාමත්ම කීකරු පුද්ගලයෙක්ලු ඊට පස්සේ මොකද කරලන්නේ මේ ලෙව්කේ මහත්තයා රනිල් මහත්තයාගේ ආපු වාහන පොලිම ලයිට් දාපු අපේකට කියනවා මෝටර් ග්‍රේඩ් මේ ආරක්ෂක වාහන පෙළ කෙලින්ම පිටත් කරලා යවලා තියෙනවා ඒ පිටත් කරලා යවලා හිමි හිට රනිල් මහත්තයා මේ ලෙව්කේ මහත්තයාගේ වාහනේ ඇතුළට දාගෙන තමයි එතනින් පිට කරගෙන අරන් ගිහලා තියෙන්නේ ඉතින් ඇත්තටම ඒ වගේ ආරක්ෂක තර්ජනයක් තියෙන වෙලාවකදී මේ තර්ජනය යොමු වෙන මේ පුද්ගලයෝ රවට්ට ගන්න ක්‍රමවේදය තමයි ඒක ඉතින් මේකෙදී හුඟක් වෙලාවල් වලට දැන් අපි කියනවා වාහන පොලින් යනවයි කියලා අපි කරුණු හොයලා බලනකොට තමයි තේරෙන්නේ එකම විදිහේ වාහන සමහර විට එකම අංකයක් දාලා තමයි මේ වාහන පේලි යන්නේ ඒ කියන්නේ අදාළ ප්‍රභූවරයාගේ ආරක්ෂාවට ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රභූවරයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න අනිත් පුද්ගලයන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම තමයි ඒ කරන කටයුතුවල තේරුම වෙලා තියෙන්නේ. ඉතින් තවත් එක හොඳ කතාවක් තියෙනවා. අරගල කාරයෝ රනිල් මහත්තයාගේ ගේ වට කරලපු වෙලාවේ රනිල් මහත්තයා ඉඳලා තියෙන්නේ ගෝල් පේස් එකේ හෝටලේක. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ දැන් ප්‍රශ්නේ ගොඩාක් නරකාතට හැරෙනවා ආරක්ෂකයෝ කියලා තියෙනවා දැන් කරන්න කිසිම දෙයක් නැහැ අපි දැන් මෙතනින් පිට වෙන්න ඕන කොහොමද පිට වෙන්න ඕන රනිල් මහත්තයාගේ තිබුණ මේ ආරක්ෂක වළල්ලේ වාහන පොලිබම ලයිට් දාගෙන මොකද කරන්නේ රනිල් මහත්තයා එතනින් පිට වෙලා යන විදියට කෙලින්ම පිට කරලා යවලා තියෙනවා රනිල් මහත්තයා මොකද කරන්නේ ඉතාමත්ම විශ්වාසවන්තයෙක්ගේ සූදානම් කරගත්ත ත්‍රිවිල් එකකින් තමයි එතනින් ඒ හෝටලෙන් රනිල් මහත්තයා ආරක්ෂිත ස්ථානයකට ගිහිල්ලා තියෙන්නේ. තවත් හොඳ රසකතාවක් තියෙනවා මේ ප්‍රභූ ආරක්ෂාව ගැන. ප්‍රභූවරයා කියන දේ අහන්න නැත්නම් දැඩි තීරණ ගන්න ප්‍රභූ ආරක්ෂකෙන්ට රාජකාරීමේ අයිතියක් තියෙනවලු. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයාගේ දකුණු අත වගේ හිටපු කෙනෙක් තමයි සිරිසේන කුරේ ඇමතිතුමා. ඉතින් එයාගේ පුත්කලික ආරක්ෂකයා උනේ පසු කාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක උන බොහොම මේ සමාජය තුළ කතාවට බඳුන් වෙලා තියෙන ඒ වගේම මේ ඊයේ පෙරේදා නැවත වතාවක් සේවයේ පිහිටෝපු ශානි අබේසේකර මහත්තයා. ඉතින් 90 දශකයේ මුල මේ ශානි අබේසේකර මහත්තයා ඇමති කුරෙත් එක්ක ගිහිල්ලා තියෙනවා වවුනියාවට. ඉතින් මේ ඇමති කුරේට ඕන වෙලා තියෙනවා LTTEකේ ආරක්ෂක වළල්ල බලන්න. ඉතින් මේක දැන් බලන්න ඕනයි කිව්වට මේ සුදු ඇඳුමක් ඇඳගෙන එතෙන්ට යන්න බෑ.
ඒ ගමන ශානියා බේසේකර කියලා තියෙනවා ඔය සුදු ඇඳුම ඇඳගෙන ආරක්ෂක වළල්ල ළඟට ගියොත් නම් අනිවාර්යයෙන්ම ස්නයිපර් ඇටෑක් එකක් නම් එනවා කියලා. ඉතින් ශානියා බේසේකර කියන්නේ ප්‍රභු ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙක්. මෙයා මොකද කරන්නේ මේ ඇමති කුරේගේ ගමනට ඒ විදිහට හරස් වෙලා තියෙනවා. ඉතින් කොහොමටත් ඇමතිකම ටිකක් තදේට හිතට අරගෙන හිටපු මේ සිරිසේන කුරේ මහත්තයා බොහොම කේන්ති ගිහිල්ලා කියලා තියෙනවා, මමයි මෙතන ඇමති, කොළඹට ගියාම මම තමුසේ අස් කරලා දානවා කියලා. ඊට පස්සේ ඔය කොයි දේට තොරොත්තු දෙන ශානි අබේසේකර කියලා තියෙනවා, ඉතින් මාවාස් කරන්න නම් මාවාස් කරනා නම් අස් කරන්න ඕනේ IGP-නේ. IGP තමයි කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සර්ගේ ආරක්ෂාව මට බාර දීලා තියෙන්නේ කියලා. ඒ හින්දා තව අඩියක්වත් ඉස්සරහට තිබ්බොත් උස්සලා දාගන්නවා ජිප් එකට කියලා මේ ශානි අබේසේකර සිරිසේන කුරේ මහත්තයට හොඳ සද්දයක් දාලා තියෙනවා. අන්තිමට කරගන්න දෙයක් නැති වුණ සිරිසේන කුරේ මහත්තයත් කර බාගෙන කොළඹට ඇවිල්ලා අර කිව්ව විදිහටම ගිහිල්ලා පොලිස්පතිට පැමිණිලි කරලා තියෙනවා. ඉතින් මේ පොලිස්පතිට පැමිණිලි කරාට පස්සේ පොලිස්පති කියලා තියෙන්නේ UNP එකේ මහා ලේකම්ලා දෙන්නෙක්ම මේ වෙනකොට ඝාතනය කරලා තියෙන්නේ. අපට තවත් තුන්වෙනි ඝාතනයක් නම් කොහෙවත්ම ඕන වෙන්නේ නැහැ. ඒ හින්දා ඔය ශානි දිගටම තියාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන එකම දේ කියලා. ඉතින් ඔහොම තමයි මේ ප්‍රභු ආරක්ෂාව පිළිබඳ ප්‍රභු ආරක්ෂකෙන්ගේ තියෙන වගකීම. ජනාධිපති යන තැන්වලට ගිලන් රථ, ගිනි නිවන රථ, වාහන පෝලිං එහෙම යන්නේ ජනාධිපතිගේ ඕනකමට නෙමෙයි. ඒක තමයි ඒ පිළිබඳව තියෙන සම්මත ක්‍රමය. කොහොම නමුත් PhD එකට මේ රනිල්ද, චන්ද්‍රිකාද, මෛත්‍රීද, අනුරද කියන එක කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ රාජකාරිය. ඔවුන්ට පැවරිලා තියෙන ප්‍රමුඛතම රාජකාරිය වෙන්නේ තම ජීවිතේ පූජා කරලා හරි ජනාධිපතිගේ ජීවිතේ ආරක්ෂා කරගන්න එක. කවුරු බලයේ හිටියත් ජනාධිපති, අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති, මහජන ආරක්ෂක ඇමැති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මේ කියපු කට්ටිය අයිති වෙන්නේ අති විශේෂ ප්‍රභූ කාණ්ඩයට, එහෙම නැත්නම් කවුරුත් කියන VVIP කාණ්ඩයට. මේ අති විශේෂ ප්‍රමුඛගේ ආරක්ෂාවට විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙන දෙපිරිසක් ඉන්නවා. ඒ යුද්ධ හමුදා කමාන්ඩෝ බලකාය සහ විශේෂ කාර්ය බලකාය. මේ අති විශේෂ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ ගොල්ලන්ට දැඩි පුහුණුවක් දීලා වෙනමම ඒකකයක් මේ බලකා දෙකේම පිහිටවලක් තියෙනවා. කමාන්ඩෝ බලසේනාවේ 4 වෙනි කමාන්ඩෝ බලකාය වෙන් වෙලා තියෙන්නේ අන්න ඒ කියපු රාජකාරියට. මේගොල්ලෝ නිරන්තරයෙන් වෙඩි තැබීමේ පුහුණු වීමේ යෙදෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ශරීර යෝග්‍යතාවය, මානසික තත්ත්වය, පවුලේ පසුබිම, ඒ වගේම දේශපාලන හා පවුල් සම්බන්ධතා, මේ කියපු සියලුම තොරතුරු නිරන්තරයෙන් සොයලා බලනවා. ප්‍රභු ආරක්ෂාවේ මූලිකම සිද්ධාන්තය තමයි සිටින තැන ආරක්ෂාව සැක සහිත නම් වහාම ප්‍රභූවරයා ඉවතට ගන්න කියන කාරණය. මේ හින්දම තමයි ඒගොල්ලන්ගේ ඇස් නිරන්තරයෙන් උකුසු ඇස් වගේ එහාට මෙහාට යන්නේ. වෙඩි තැබීම වගේම මේගොල්ලෝ ආත්මාරක්ෂක සටන් කලාවෙත් ප්‍රවීණෝ කියලා තමයි කියන්නේ. මේගොල්ලන්ගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ ප්‍රභූවරයා ඉතිරිපස ඉන්න අමුත්තන්ගේ දෑත්
දියාවට ඒ මොකද ඕනෑම අනතුරක් ක්‍රියාත්මක කරන්න නම් මේ දේ දෑතේ අත් දෙකේ අනිවාර්යයෙන්ම සහයෝගය අවශ්‍ය වෙන නිසා ඉතින් කොතරම් ආරක්ෂකයෝ හිටියත් ජනාධිපතිවරු තම සමීප ආරක්ෂකයා විදිහට තෝරගන්නේ තමන්ට කැමති කෙනෙක්. චන්ද්‍රිකා මෙතිනිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න මහත්තයත් මහින්ද රාජපක්ෂ මහතා කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතා කර්නල් මදුර වික්‍රමරත්න මහතාත් සිරිමාවෝ මෙතිනිය එයාගේ සහෝදරයා වුණ කර්නල් අනුරුද්ධ රත්වත්තේ තෝරාගෙන තිබුණේ මේ වැඩි විශ්වාසයට. හැබැයි මේ අතරේ ඒ විශ්වාසය ඈලියාවට ගියපු තැනුත් තියෙනවා. ජනාධිපති ප්‍රේමදාසගේ මාරයා ආවේ එයාගේ විශ්වාසවන්තම ගෝලයා වුණ මොහිදීන්ගේ පිටේ බව මුළු රටම දන්න කාරණය. ඉතින් අනුරදිසානායක මහත්තයා අනුරදිසානායක මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ අයට සහෝදරයා වුණාට PhD එකට ඔහු මේ රටේ ජනාධිපති. ඒ වගේම ඒගොල්ලන්ගේ සේනාධි නායකයා. ඒ හින්දා රටේ මිනිස්සු බිත්තරේටයි මුද්දරේටයි කියපු කතා අනුරදිසානායක මහත්තයාගේ ඉස්සරහිනුයි පස්සෙනුයි යන වාහන පොලිමට කිව්වට ඒක කොහෙත්ම PhD එක ඒගොල්ලන්ගේ රාජකාරියට අදාළ කරගන්නේ නැහැ. ඒ වගේම මැතිවරණ වේදිකාවේදී ඒ කාලේ අනුර මහත්තයා පරණ කට්ටිය උඩින් යනකොට තවත් හෙලිකොප්ටරයක් පස්සෙන් අරන් යන්නේ යන එක කැඩුනොත් අනිත් එකට පනින්නද කියලා එදා ඇහුවේ ගැලරිය චූන් කරන්න බව එදත් අදත් තතු දන්නෝ දැනගෙන සිටියා.